හරි එතකොට අපි මේ 4 වෙනි ගානට තමයි ආවේ මේ හංසයයි කේස් එක මම කී කී හිටිය අවසානට 4 වෙනි උත්තරේ කියන අත උස්සන බලන්න මේකට 4 වෙනි උත්තරේ කියන අත උස්සන බලන්න ඔව් ඒකෙන් නම් ඉන්නවා එක්කෙනෙක් ඉන්නවා හරි දැන් මෙතන මේකයි මෙයාගේ බර 13යි නම් හරිද මෙයා නිශ්චලවත් ඉන්නවා කියලා කියන්නේ මෙයාගෙන් යදෙන බර මෙයා මත ඇති කරන උඩුගුරු දරුවකට මොකද වෙන්නේ සමානයිනේ සමාන නිසානේ මේ දෙන එක බැලන්ස් නිසානේ මෙයා නිශ්චලව ඉන්නේ සමාන නිසා හොඳේ ඒ කියන්නේ සම්ප්‍රයුක්තයක් නැති නිසා එහෙනම් මුගේ බර එක මේ 13යි නම් නිව්ටන් උඩට තියෙන බලෙත් කීයමද 13ම තමයි එහෙනම් උත්තරේ අංක 4 තමයි එන්න ඕන ඔබ නිවැරදියි පුතේ පිළිතුර අංක 4 හරි පිළිතුර අංක 4 තමයි එන්නේ හරි පිළිතුර අංක 4 තමයි එන්නේ අත උස්සන්නේ එක හරි අය සනුජගේ හරි අය රයිට් ඔන්න ඊට පස්සේ අපි යම් 5 වෙනි ප්‍රශ්නෙට හරි 5 වෙනි ප්‍රශ්නෙට යන් අපි හරි 5 වෙනි ප්‍රශ්නෙට වැවක ජල මට්ටමක සිට මම වෙලාව දෙන්නම් ඔයාලට ඔයාලත් මේක මම ලියන කරොම මේ තීරුම් ගන්න කරන්න බලන්න හරි මෙන්න තියෙනවා 2016 නිව්සිලබස් එකේ ප්‍රශ්නයක් වැවක ජල මට්ටම මට්ටමේ සිට ඒ කියන්නේ උඩම ලෙවල් එකේ ඉඳලා 2 මීටර සිරස්ස පහලින් පිහිටි ලක්ෂයක් මත ජලය මගින් ඇති කරන පීඩනය අයියෝ මන් දන්නේ මේවා නම් නේද මා සිම්පල් කේස් හරි හදන්න බලන්න හදන්න ඩ්‍රස් කාලා හදන්න බලන්න ඉක්මනට හදන්න බලන්න ඉක්මනට හදන්න බලන්න ඉක්මනට හදන්න බලන්න ඉක්මනට රයිට් උත්තරේ අංක 1 කියන අය අත උස්සන්න බලන්න ඔව් උත්තර ටික මට ලැබෙනවා හරි ඔව් ගොඩක් අය කියනවා හරි අංක 2 කියන අය අංක 3 කියන අය ඉන්නවද උත්තරේ අංක 4 කියන අය ඉන්නවද? ඔව් උත්තරේ අංක 4 කියන අය තමයි ගොඩක් ඉන්නේ. බලමු අපි ඔයාලා කියන උත්තරේ හරිද කියලා. right? මෙන්න තිනව ලෙවල් එක right? මේක තමයි මේ ඒ තින ජල මට්ටම හරි. මේ ජල මට්ටමේ ඉඳලා හරි මීටර 2ක් හරියටම පහළින් मीटर देखा पहाली है मीटर देखा देखा पहाली मैंने मैं पॉइंट के पीड़ने तमा यहाँ ने ऐसा वाला पीड़ने हुए ना समय करने आते हैं ना और आप पी समान है एफ बी डी में किया ने कहना पीड़ने ने द्रव्यक तुला पीड़ने हुए ना पी समान है एच रो जी अतुसन में समय करने मत काया द्रव्य पीड़ने हुए ना समय करने मत काया पी समान है एच रो जी अमतक करंट पा अमतक कोरत बैक एलेवन हो रही අමතක කරන්න එපා ඒක නිසා ඝන පීඩනය වෙන සමීකරණයේ p = f / a ඒක තමයි පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය තමයි p = h / g h / g කියලා කියන්නේ හරි එතකොට දැන් මේකට අපි ආදේශ කරමු h කියලා කියන්නේ මේක තියෙන අදාළ තැන ගැඹුර හරි ගැඹුර ඇවිල්ලා මීටර 2යි ρ ඇවිල්ලා කීයද 1000යි හරි 1000යි ඊට පස්සේ ගුරුත්වර ත්වරණය ඇවිල්ලා කීයද 10යි එහෙනම් උත්තරේ 2 වැඩක් 10 20යි 20 1000යි දැන් 200 වැඩි කිරීම නැත්නම් 20 වැඩි කිරීම 1000 20000යි කියලා තමයි එන්නේ උත්තරේ එතකොට මෙතන 1000 ඒක වැරදි මෙතන එක එකෙන් පටන් ගන්න එක වැරදි මේ දෙකෙන් එක මෙතන 2000 තියෙන්නේ වැරදි මේක තමයි 20000 උත්තරේ අංක 4 උත්තරේ අංක 4 හරි
උත්තරේ අංක 4 තමයි එන්නේ. හරි. උත්තරේ අංක 4 තමයි එන්නේ. ඔව් ඔයාලාගේ උත්තරය ටික මගේ දැන් ගොඩක් කට්ටිය හරි උත්තරේ දුන්නා. හරි. ගැටලුවක් නැහැ. උත්තරේ නිවැරදි. රයිට්. ඊට පස්සේ අපි 48 වෙනි sorry 6 වෙනි ප්‍රශ්නේ 48 වෙනි මේක 2016 පරණ සිලබස් එකේ ආපු ප්‍රශ්නයක්. හරි. ලී කුට්ටිය මේසය හරි මේසය සමග හරි ගයන්න තමයි එන්න ඕන මෙතනට හරි සමග ස්පර්ශ වෙන පුෂ්ඨයේ වර්ගඵලය මෙච්චරයිලු ली कुट्टिय मगीं पमनक मेसे मत एतिवन पीडने कुपमन दिकेल तमाई अहन्ने हरी होयमु बलन्ड उत्तरे मम होयांट कलियें मंग देन्नी विलाव होयाला तत होयांडोन होयाला 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 तमाई मेकी गनगांडोन मम हम दाम हदल देने का हदागन इनने कने वे करांटोन हरी होयाला करांडोन मम हदने का मम हदने का वाला हदन कलिंग हरी मम हदन कलिंग හරි මම හදන්න කලින් ඔයාලා මේක හදලා පෙන්වන්න ඕන. ඔක තමයි කරන්න ඕන. right ඔව් වෙලා වැද්ද බලමු අපි උත්තරේ ඔව් උත්තර වුණේ මට එවනවා එක එකනා right උත්තරේ අංක 1 කියන අය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බලන්න उत्तरे अंक एक की ना है सब पेगा दिन बाला अंक एक की ना है हाउ ने अंक देख की ना है सब पेगा दिन बाला ना पुते आंसर नंबर टू की ना है ओ एट का रूप ने अंक तूना की ना है सब पेगा दिन बाला ना ओ तूना की ना काटती है ना इन्नुआ वगे दिन ना ही अंक हाथर की ना है ओ एक हदा गन्ना मारु वेला वागे बालम हतलिस अटक न्यूटन बरक सहित गनकाब हटे के एकाकार ली कुट्टियक मेसे मत निश्चल वैत हरी अपि गनकाब काब हटे एक निकियन हरी ऑन द टेबल राइट එතකොට මෙන්න මෙතන මේක මත තියෙන පෘෂ්ඨ වර්ගඵලය දීලා තියෙනවා හරි මේකේ බර 48 නේ නිව්ටන් මේක නිව්ටන් 48යි හරි ඒතර මේක මේසේ සමග ස්පර්ශ වෙන මෙන්න මෙතන මෙතන වර්ගඵලය ඇවිල්ලා කීයද නේද मेन मे वर्गफल की दास वर्ग सेंटीमीटर मे वर्ग सेंटीमीटर तीन दास सी एम वर्ग तीन हरी ली कुटी मगि पमन मेसे मत अतिवन पीड़ने की मम वो अद उदय मे पाठ पटंगल समीकरण पीड़ने गणेक पीड़ने पी सी मेकिंग हरी उत्तर ओयागे उत्तरे न्यूटन किसी के न्यूटन हतलिस्टाई वर्ग पले दुट मेक वर्ग सेंटीमीटर वली वर्ग सेंटीमीटर वली දැන් මේක වර්ග මීටර් කරලා තමයි මෙතනට දාන්න ඕනි. වර්ග මීටර් කරලා තමයි මෙතනට මේක දාන්න ඕනි. කොහොමද මේක වර්ග මීටර් කරන්නේ? හයි. ක්‍රම කීපයක් තියෙනවා මම එකක් කියන මෙහෙමයි. අපි මෙයාලගේ සම්බන්ධය ගමු. කාගේ සම්බන්ධයද?
සම්බන්ධ කොම එක එක ආකාරයේ සම්බන්ධ තියෙනවනේ. ඒ සම්බන්ධ නෙමෙයි මම කියන්නේ මේ වර්ග සෙන්ටිමීටර සහ වර්ග මීටර අතර සම්බන්ධය ඈ. අරයාගේ මෙයාගේ සම්බන්ධ නෙමෙයි ඈ. මේ දෙන්නගේ සම්බන්ධ තමයි ගන්න යන්නේ මම. ඔක්කොටම කලින් මෙන්න මේක කියන්න මේ. මීටර් එකක් කියලා කියන්නේ සෙන්ටිමීටර වලින් කීයද පුතේ? 100ක්. හරි 100ක්. ඔන්න ඊළඟ කේස් එක. දැන් මම මෙතන මේ තියෙන මේ මේ සමීකරණය මෙහෙම තියෙන එක හරි. හරි. තවත් මීටර් එකකින් වැඩි කරනවා. තවත් මීටර් එකකින් වැඩි කරනවා. හරි. ඉගෙන මම මෙතන මීටර එක මීටර එකකින් වැඩි කරනවා. එතකොට මෙතන වර්ග මීටර එනවා. වර්ග මීටර වෙනවා. ඉතින් මම මෙතන එහෙනම් ඒකම මම මෙතන කරනවා. මෙතන තිබ්බේ සෙන්ටිමීටර 100. ඉතින් සෙන්ටිමීටර 100 කියන එක දැන් තව මීටරයක් කියලා මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100මනේ. එහෙනම් තවත් සෙන්ටිමීටර 100කින් මොකද කරන්නේ? වැඩි කරාම හරිය නේද? දැන් මම මෙතනදී ඒකක පරිවර්තනය යොදාගත්තේ. හරියද බලන්න මේක තේරුණාද කියන්නකෝ. මේ පැත්තයි මේ පැත්තයි සමානයිනේ. බැලන්ස් නේ මේ දෙක. හරි. ආ දැන් මෙයාලා සුළු කරාම කීයක් වෙනවද? 100 වරක් 100. 10000යි කියලා නේ දෙන්නේ. 10000යි සෙන්ටිමීටර වරක් සෙන්ටිමීටර කියන්නේ වර්ග සෙන්ටිමීටර. ඔන්න වර්ග සෙන්ටිමීටර සහ වර්ග මීටර අතර සම්බන්ධය. वर्ग सेंटीमीटर सह वर्ग मीटर अतर संबंधित योग मेक तम मेल के अतर संबंधी मेक तम मुंग अतर संबंधी मेक तम मेल अतर संबंध देक मट अतंट दाट वे मेक मट अतंट दाट कल मेहमद अखर कना मेक मट उन्ना बोलवा मेन मित्र मे दह दाह दहाय हतरवे बलैनी मम्मी वर्ग सेंटीमीटर एक तन कर मेपैत एक कर मम मेपैत एक कर दह दाह बिदंड उन्ना मेपैत बिदन की दह दाह मेवा गणित पुते मेवा गण गणित राइट उन्ना वर्ग सेंटीमीटर एक अक्के लगे ना वर्ग मीटर वाली मेच्चराई आन राइट अन्य वर्ग मीटर वाली मेच्चराई नहीं अन्य दें मैं संबंधित दाव मैंने बताया था क्योंकि एक बेदी में दाह दाह ही नहीं इन्हा वर्ग सेंटीमीटर दाह से अक्के लगे आने එනවා වර්ග සෙන්ටිමීටර 16ක් කියලා කියන්නේ වර්ග මීටර වලින් මොකද කරන්න ඕනේ? ඒක බෙදනවා 10 10 හෙන්නේ. හරි. ඒ කියන්නේ 16 බෙදනවා කියෙන්ද? 10 10 හෙන් බෙදවුවා නම් හරි. 16 10 10 හෙන් බෙදවුවා නම් හරි. ඒ කියන්නේ මේ 10 10 හෙන් බෙදලා පුළුවන් අපිට වර්ග සෙන්ටිමීටර වර්ග මීටර කරගන්න. වර්ග මීටර වර්ග සෙන්ටිමීටර කරන්න මොකද කරන්න ඕනේ? 10 10 හෙන් ගුණ කරන්න ඕනේ. පැහැදිලිද මේ 10000 කියන්නේ මොකද්ද කියලා? එතකොට මම අන්න ඔක ඒක සරලව ලියන්න මෙන්න මෙහෙම රයිට්. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර වලින් තියෙන එකක් වර්ග මීටර කරගන්න ඕන කියලා හිතන්නකෝ. මෙයාව මෙයා කරන්න නම් 10000 න් බෙදන්න ඕන. ඔන්න මේවා ලියාගන්න. මේවා ලියාගත්තら කමක් නැහැ. මේවා ලියාගත්තら පාඩුවක් නැහැ. 10000 න් බෙදන්න ඕන. මෙයාව මෙයා කරන්න නම් 10000 න් මොකද කරන්න ඕන? වැඩි කරන්න ඕන. පැහැදිලිද කිව්වේ එක? මෙන්න මේ කාරණේ ඔයාට ලස්සනට කොටු කරලා හරි ලියාගන්න දාගන්න මේ මේ වර්ග මීටර සහ වර්ග සෙන්ටිමීටර අතර සම්බන්ධය. හරි? මේව ගණිතයේ ගණිතයේත් හම්බ වෙනවා මෙන්න මේ සම්බන්ධය රයිට්. වර්ග සෙන්ටිමීටර සහ වර්ග මීටර අතර සම්බන්ධය. හරි? දැන් අපිට වර්ග සෙන්ටිමීටර වර්ග මීටර කරගන්න නම් 10000 න් මොකද කරන්න ඕන? බෙදන්න ඕන. හරි? 10000 න් මේක බෙදන්න ඕන. අතුස්සන්න එක පැහැදිලි කට්ටිය 10000 න් බෙදන්න ඕන කියන එක පැහැදිලි කට්ටිය. හරි මේ මේවා ගණන් හොඳේ
හරි එතකොට ඒක ඒක බෙදන්න ඕනේ කියලා දැන් ඔයා දැනගන්න ඕනේ ඔයාගේ මොලේ හැටි රයිට් එහෙනම් දැන් මේ 16 මම මොකද කරන්නේ නැන්නේ මම මෙතන 16 ලියනවා හැබැයි 16 10000 න් බෙදලා තමයි ලියන්නේ 16 බෙදීම 10000 වර්ග මීටර වලින් එනවා රයිට් දැන් ඔන්න ඔතනින් අපිට එනම් මේ p සමානයි හරි දැන් එනම් මේ යටින් බෙදීමක් යට බෙදීමක් තිබුත් ඒ බෙදීම ගුණ කිරීමක් වෙලා උඩරෙනවා නේද කර්ණමක් ගහලා උඩරෙනවා කියලා මං ටොං ටොං ගාලා උඩරෙනවා කියලා මං කියලා දීලා තියෙනවා රයිට් එහෙනම් උඩ 48 හැමමයි යට 16 හැමමයි හරි යටම තිබිච්ච 10000 මොකද වෙන්නේ පුතේ කර්ණමක් ගහලා උඩට ගියා හරි කර්ණමක් ගහලා උඩට ගියා රයිට් දැන් එනම් ඔන්න උත්තරේ අපිට ගන්න පුළුවන් 16ට 16 එව්ව 1යි 48ට 16 එව්ව මං හිතන්නේ 3යි 3 වරක් 10000 කියලා කියන්නේ දරුවනේ 30000 30000 හරි කියලා එනවා වර්ග මීටරයට නිව්ටන් අත උස්සන්න මේ ගාන හතපු විදිය තේරුණු කට්ටිය මේ ගාන හදනකොට පොඩි පොඩි අවුල් වෙනවා නම් ඔයාට අවුල් වෙන්නේ තර 10000 න් බෙදෙන කෑල්ල ඒක ගණන් එතන විද්‍යාව නැහැ එතන තියෙන්නේ ගණන් දැන් ඔබට තේරෙනවද මේ විද්‍යාව කියන එකේ ගණනුත් රිංගලා තියෙනවා කියලා එතකොට මේ ගණන් අමාරු වෙනකොට විද්‍යාවත් පොඩ්ඩක් එහෙම් මෙහෙම් විද්‍යාවේ ගණන් හදන පැත්තට අමාරු වෙන්න බලනවා ඒකයි මම හැමදාම කියන්නේ විද්‍යාව තමයි අමාරුම විෂය කියලා විද්‍යාව තමයි පුතේ ගණන් වලටත් වඩා අමාරු විෂය. හරි විද්‍යාව තමයි ගණන් වලටත් වඩා අමාරු විෂය අනිවාර්යෙන්ම විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන උපරිමයටම සැලකිලිමත් වෙන්න ඕන විෂය තමයි විද්‍යාව. මම මේ මගේ විෂය නිසා කියනවා නෙවෙයි හරි ඔබට තේරෙන්න බෑ නේද? දැන් ඔයාලට තේනවා විද්‍යාව දැනන් හිටිය කියලා මේ උත්තරේ ගන්න බෑ. විද්‍යාව දැනන් හිටියා නම් ඔයාලා ගන්න මොන උත්තරේද? 48 16 න් බෙදලා 3යි කියලා ගන්නවා. තුනයි කියලා කෝ තුනයි කියලා උත්තරේකුත් අ තුනයි කියලා උත්තරයක් නැහැ වෙලාවට තුනයි කියලා උත්තර තිබුණා නම් ඒක ගන්න ඔයාලා හරි එන උත්තරේ 30 අංක 1 එන්නේ ලියාගත්තු පුතේ ගන්න අ ලියාගන්න මේ හදන විදියටක් ගාලා ලියාගන්න ඉවරලා හෑන්ඩ්ස් අප් එකක් දෙන්න ලියාගත්තු කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න තක් ගාලා लियागन इवरद राइट पुते එහෙනම් මම යනවා ඔව් මෙතනද කියලා මෙතනත් උත්තරේ දාන්න පායනේ උත්තරේ මෙන්න මේක තමයි එන්නේ 7 වෙනි ගානට ඇන්ටස් ගාලා 7 වෙනි ගාන මේක ඇවිදින් 2015 පේපර් එකේ ප්‍රශ්නයක් පහත සඳහන් 1 2 3 4 භාජන සලකන්න භාජන 4 පිළිවෙලින් 12 සෙන්ටිමීටර 12 සෙන්ටිමීටර 15 සෙන්ටිමීටර හා 14 සෙන්ටිමීටර උස දක්වා පිරිසිදු ජලයෙන් පුරවා ඇත හරි මේ දක්වා පුරවලා තිනවලු රයිට් ඊට පස්සේ PQRS anu bhajane patul pihiti lakshayanne ema lakshaya athurin ජලය නිසා වැඩිම පීඩනය ඇති වෙන ලක්ෂය තමයි අහන්නේ. එතකොට වැඩිම පීඩනය තියෙන ලක්ෂය තමයි අහන්නේ පුතේ. හරි. වැඩිම පීඩනය තියෙන ලක්ෂය තමයි අහන්නේ. මම මගේ හොට පොඩි කරන්නම් කරයි. වැඩිම පීඩනය තියෙන ලක්ෂය තමයි අහන්නේ. බලමු උත්තරේකුත් මට ලැබුණා මෙහෙන් ඩාන් ගාලා කවුද බලමු දුන්නේ. ඔව් සනුජද?
ඔව් සනෝජ උත්තරයක් දුන්නා හරි අනිත් අයගෙත් උත්තර ටිකක් ගාලා දාන්න පුළුවන් පුළුවන් කට්ටිය උත්තර ටක් ගාලා හදලා දාන්න ඔබට දෙන්න වෙලාවේ ඔයාගේ ඔයාගේ ට්‍රයි එක දාන්න ඔයා උත්තරේ ටක් ගාලා හදලා දාන්න හරි ඔයා ටාර් ගාලා උත්තරේ හදලා දාන්න නැත්නම් නේද මම අත උස්සනකොට මම කියනකොට අත උස්සන්න ඔව් තව උත්තරයක් ලැබුණා ඔන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් අනුෂිකාගේ උත්තරේ ලැබුණා රයිට් ආය කවුද ඉන්නේ ඔව් තව උත්තරයක් ලැබුණා ඔව් යෂානිගේ උත්තරේ ලැබුණා බලමු අනික් කට්ටියගේ උත්තර ටිකක් ටක් ගාලා මේකට උත්තරේ ඔව් දනිදුගේ උත්තරෙත් ලැබුණා අනිත් අයගේ උත්තර කො දිහානිගේ උත්තරේ ලැබුණ නැහැ තාම को 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 उत्तरे उत्तरे उत्तर 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 अबे इन्ना मधुशे इन्ना मधुशे के उत्तरे आवेदन है दिहानी के उत्तरे आवेदन है हरे उत्तरे वैटी में पीड़न है अबे इबे जाले द्रव्यक मंगिंग ऐसी करना पीड़न है हरे එතකොට සාමාන්‍ය පීඩනය වැඩි වෙන්න බලපාන්නේ ද්‍රවයක පීඩනය H රෝ G නනි ද්‍රව පීඩනය හොයන්නේ H රෝ G වලින් හරි H රෝ G නේ ද්‍රවයක පීඩනය ඔන්න තව උත්තරයක් එනවා දිහානිගේ උත්තරෙත් ආවා රයිට් H රෝ G H කියලා කියන්නේ උස ද්‍රව කඳේ උස හරි ද්‍රව කඳේ උස බලපාන උස වැඩි වෙන්න පීඩනෙත් මොකද වෙන්නේ වැඩි වෙනවා ඉතින් මෙතන එකම ද්‍රවයනේ ගන්න එකම එකම එකේ ජලය තියෙන්නේ ද්‍රවයේ ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ ජී වෙනස් වෙන්නේත් නැහැ ජී කෘත තුරනේ 10යිනේ එතකොට H වෙනස් වෙන විදියට ගත්තාම පීඩනෙත් මොකද වෙන්නේ වෙනස් වෙනවා එතකොට උස වැඩිමකේ තමයි පීඩනේ වැඩිම එතකොට දැන් මෙතන උස වැඩිමක මොකද්ද වාදනයේ හැඩය බලපාන්නෙත් නැහැ හොදේ වාදනයේ හැඩය බලපාන්නෙත් නැහැ උස වැඩිමක තමයි හොයාගන්න ඕන උස වැඩිමක මොකද්ද මෙතන ඔබට පේනවා උස වැඩිම එක මෙන්න මේ 15 කියන එක. ඒ කියන්නේ R ගේ තමයි උස වැඩිම. එහෙනම් උත්තරේ අංක 3 කියලා එනවා. ඔව් ඔයාලා නිවැරදි පුතේ. ඔයාලා හැමෝම වගේ උත්තරේ අංක 3 තමයි දුන්නේ. ඔබ නිවැරදි. හරි. ඔබ නිවැරදි. රයිට්. එතකොට අපි යන් එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට අපි යන් අපි ඊළඟ ප්‍රශ්නෙට හරි. අපි යන් අපි ඊළඟ ගැටලුවට ඔන්න තියෙනවා 2014 ප්‍රශ්නයක් හරි 2014 ප්‍රශ්නයක් කරන්න බලන්න ඔකට අග්ගාලා
හරි දරු අපි බලමු උත්තරේ කට්ටියගේ උත්තරේ කොහොමද කියලා P Q R යන එක්කලවරක් මුද්‍රා තබන ලද සර්වසම වීදුරු නල තුනකි ඕකේ රූපේ පෙන්වා ඇති පරිදි මෙම නල තුන දිග 5 සෙන්ටිමීටර 10 සෙන්ටිමීටර හා හරි 12 සෙන්ටිමීටර වන රසදිය කඳන් මරින් නෙමෙයි මගින් ඈ මගින් මෙතන මගින් කියලා තමයි එන්න ඕන right මගින් right එක්තරා වායුවක සමාන ස්කන්ධ සිරකර තබා ඇත P සහ Q නල සිරස්ව තබා ඇති අතර R නලය තිරස්ව තබා ඇත හරි මේ තියෙන්නේ මේ දාලා තියෙන විදිහ right බලමු අපි මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා හරි වායුගෝල පීඩනය සමාන පීඩනයක් ඇත්තේ කුමන නලයේ නලවල ඇති වායු කඳන් තුලද කියලා අහනවා වායු කඳ තුලද හරි එතකොට ඒක 2014 ප්‍රශ්නයක් 2014 අවුරුද්දේ ප්‍රශ්නයක් මේක බලමු ඔයාලා කොහොමද මේකට උත්තර ලිව්වේ කියලා දැන් මෙන්න මේ කතන්දරය අහගන්න දැන් මෙතන නල තුනක්නේ තියෙන්නේ හොඳේ දැන් මෙතන නල තුනක් තියෙන්නේ තුන් විදිහකට හරි මම මෙහෙම කරන්නම් මේ නල තුන මෙහෙම ඇඳගන්න මේ එක නලයක් මේක තව නලයක් අනික් නලේ හරි ඒ නල තුන මම එකක උඩින් එන්න එක මේකත් මෙහෙම තියෙන්නේ මෙහෙම තියෙනවා ටයිට් එතකොට දැන් මේකෙදි දැන් මේක සිර කරලා තිනවා වායු කඳක් හරි සෝරි රසදිය කඳක් හිට හිර කරලා තිනවනේ රසදිය කඳක් මගේ මේ රසදිය රසදිය වලින් තමයි මෙන්න මේක හිර කරලා තියෙන්නේ මේ රසදිය මෙතන තියෙනවා මෙතන තියෙනවා 10ක් මෙතන 10ක් සෙන්ටිමීටර තියෙනවා මෙතන 5 සෙන්ටිමීටර තියෙනවා දැන් මෙතන මේ වායු කඳ ගැන තමයි අහන්නේ මෙතන මේ වායු කඳ ගැන තමයි අහන්නේ මේ වායු කන්දට දැන් මේ වායු කන්දට දැන් මේ එළියෙන් තියෙනවානේ වායු ගෝල පීඩනේ එළියෙන් වායු ගෝල පීඩනේ තියෙනවා ඒත් එක්කම මේ රසදිය කන්දේ බර තියෙනවානේ රසදිය කන්ද මගනුත් පීඩනයක් ඇති වෙනවා ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන ඇතුලේ පීඩනය ඇවිල්ලා හරි මේ වායු ගෝල පීඩනයට අඩ රසදිය වලින් ඇති වෙන පීඩනේ දෙකම මොකද වෙන්න ඕන එකතු වෙලා තමයි මේක ඇතුළට ක්‍රියා කරන්නේ එතකොට මේක ඇතුළෙත් මොකද වෙන්නේ ඒත් එහෙමයි දැන් මේකේ බර ක්‍රියා කරන්න පල්ලෙහාට මේකේ බර නිසාත් පීඩනයක් ඇති වෙනවා වායු කෝලනුත් පීඩනයක් ඇති වෙනවා ඒ දෙකම එකතු වෙලා තමයි මේක මත ක්‍රියා කරන්නේ මේක ඇතුළේ තියෙන පීඩනය වෙනස තීරණය වෙන්නේ දැන් මේක දිහා බැලුවොත් එහෙම මේකෙත් රසදිය කඳක් තියෙනවා තමයි සෙන්ටිමීටර 12ක රසදිය කඳක් තියෙනවා තමයි හැබැයි මේකේ බර හැම වෙලේම ක්‍රියා කරන්නේ පල්ලෙහාට බර මගින් ඇති කරන පීඩනේ හැම වෙලේම ක්‍රියා කරන කොහටද පල්ලෙහාට හරි බර මගින් ඇති කරන පීඩනේ හැම වෙලේම ක්‍රියා කරන්නේ කොහටද පල්ලෙහාට එතකොට බර මගින් ඇති කරන පීඩනේ පල්ලෙහාට ක්‍රියා කරනකොට මේ පැත්තට ක්‍රියා කරන්නේ වායු ගෝල පීඩනය විතරයි හරි එතකොට දැන් මේකේ තමයි වායු ගෝල පීඩනය විතරක් තියෙන්නේ එහෙනම් වායු ගෝල පීඩනයට සමාන පීඩනයක් තියෙන්නේ කොයි නලයේද R නලයේ විතරයි R නලයේ විතරයි උත්තරේ අංක 3 පැහැදිලිද පුතේ ඒ උත්තරේ ගත්ත විදිය පැහැදිලිද පුතේ ඒ උත්තරේ ගත්ත විදිය
හරි ටිකක් මම කිව්ව දේ කල්පනා කරලා බලන්න හරි මේ රසදියවලිනුත් තීරණයක් ඇති කරනවා පහලට හැම වෙලේම ඕනම දෙයක් පල්ලෙහාටනේ බර වැටෙන්නේ බර ක්‍රියා කරන්නේ පහලට පහලට රසදියවලින් ඇති කරන බරක් තියෙනවා වායුගෝලින් ඇති වෙන බරක් තියෙනවා දෙකම එකතු වෙලා තමයි p වලයි q වලයි පීඩනය හැදෙන්නේ නමුත් r වල මෙහෙම තිරස්වන්නේ තියලා තියෙන්නේ තිරස්ව තිබ්බහම රසදිය කඳේ බර කවදාවත් මේ පැත්ත රසදිය කඳක් මෙහාට බර බර ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ කියන්නේ රසදිය කඳේ බර මෙහාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ එහෙම එකක් වෙන්නේ නැහැ ඒක වැරදි රසදිය කඳේ බර ක්‍රියා කරන්නේ පල්ලෙහාට එතකොට මෙතනදී මේ පැත්ත ක්‍රියා කරන්නේ වායුගෝල පීඩනය විතරයි වායුගෝල පීඩනය විතරයි උත්තරේ r කියලා තමයි එන්නේ පුතේ හරි එතකොට මේ ප්‍රශ්නෙට තවත් ඉස්සරහට ගැටලු තියෙනවා නම් මගේ පොඩ්ඩක් කියන්න හරි මම ඊළඟ ප්‍රශ්නෙට යනවා හරි මේ ප්‍රශ්නෙට පැහැදිලි කිරීමක් ඕන නම් මට පෞද්ගලිකව පොඩ්ඩක් කියන්න සර් තව චුට්ටක් එක කියලා දෙන්න කියලා කියන්න මම ඒකට කියන්න රයිට් එතකොට මෙන්න මේ ප්‍රශ්නෙටත් යම් බලන්න අපිටත් ගාලා මේ ප්‍රශ්නෙටත් ගාලා යම් බලන්න 2013 ප්‍රශ්නයක් ටැංකි එක කේස් එකක් टैंकी एक केस का औ उत्तरे हदनातरे तग्गाला नहीं नहीं करवाने वीडियो है ना पुत्र මං හිතන්නේ උත්තර ටිකක් ලැබිලා තියෙනවා හරි ටැංකිය එක පතුලේ සිට ඔන්න දැන් අහන්නේ පතුලක ඉඳලා හොඳද දැන් තියෙන්නේ පුතේ පතුලේ ඉඳලා හරි දැන් තියෙන්නේ පතුලේ ඉඳලා හරි දැන් තියෙන්නේ පතුලේ ඉඳලා ටැංකියක් තියෙනවා මෙහෙම පතුලේ ඉඳලා මීටර් දෙකක් උසට වතුර පුරවලා තියෙනවලු. හොඳේ. ජල කඳ මගින් ටැංකිය මත පතුලේ ඇති කරන පී අයියෝ.
H रो जी ने H रो जी H अविल्ला की ये द देखाई रो अविल्ला की ये द दाहाई यो दाहाई में है मायदा इन्हें मिस्सा है विसी दाहा उत्तरे अंक हाथर तमाए ने ओ निवार दी हरी आंसर नंबर फोर नहीं एक नियम महानियम में हुड़ताल प्रश्न है नहीं वो मोना मगुले का तो हम प्रश्न दूं न दन है ये वाके हुड़ताल ले वाता माय इन्हें भी भाग रहे नहीं उन्हें ईलंग टे तमाई होता में प्रश्न एक तीन हरी नियम में प्रश्न एक तीन हो कर्म बालंडे में दहा विनी प्रश्न में का दिदास दहा ऐट तक दापु प्रश्न या हरी මේක කරමු බලන්න තව ටිකකින් කට්පේ කට්ුණාම ආයෙසෙ ලකිනේ මේක දැන් දිහා බලාගෙන මේකට අග්ගාල කරන්න බලන්න මේක බලන්න මේක කරන්න බලන්න අග්ගාල මේක නෝමි නන් එතකොට මෙන්න මෙහෙම මේ වෙනවා රයිට් දන් බාන් ටක්කාලා